දැන් අපට ඉන්නේ ඇත්තම ගත්තොත් එීම රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කරමින් මානව හිමිකම් කඩ කරපු ජනාධිපති තුමෙක්ින් සහ එතුමා ඡන්දෙටත් ඉල්ලන සමහර රටවල නම් ජනාධිපති මේ වගේ යෝජනාවන් පස්සේ එයා ඡන්ද ඉල්ලන්න යන්නේ ඉල්ලාස් වෙනවා අශෝක ඊයේ දීපු නඩු තීන්දුව බලන්න දැන් මේ නඩු තීන්දුව දුන්නේ තීරණය ගත්ත අය රටේ මානව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා තියෙනවා කවුද උල්ලංඝනය කළා තියෙන්නේ මේකේ කියලා තියෙන රටේ ජනාධිපතිවරයා මේකට වග කියන්න ඕනේ කියලා නමුත් මට කියන්න තියෙන ඇත්තෙම මේක ඉතාම හොඳ නඩු තීන්දුවක්. මෙහෙම ඡන්ද කල් දාන්න හිතුවක්කාර විදිහට ඡන්ද කල් දාන්න බෑ. ඉතින් මං හිතන්නේ දැන් මේ තීන්දුවත් එක්ක මේ ඡන්ද ටික ඔක්කොම හෙටනින් දෙනකොට තියන්න වෙනවා. රටේ අපි අපිට ඉන්නේ තමන්ගේ දේශපාලන බලවමනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම වෙනුවෙන් රටේ මැතිවරණ ඇතුළු ඕන එකක් උල්ලංඝනය කරන්න තරම් සාහසික වෙන දේශපාලඥයෝ. අනිත් කාරණේ තමයි ඇත්තෙම මේ මේවා කරන්න ගිහිල්ලා මේ වෙට්ටු දාන්න ගිහිල්ලා ජනාධිපතිතුමා මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මානව හිමිකම් කඩ කරපු දේශපාලනඥයෙක් හැටියට.